Ciao Angels, ඉතින් කොහොමද හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා නේද වීඩියෝ එක ගොඩක් වටිනා වීඩියෝ එකක් ලස්සට ඉන්න ආස කරන Angels ලන්ට. ඉතින් අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ මෙලෙස්මා ගැන. ඉතින් මෙලෙස්මා කියන්නේ මොනවාද? මේ කඳුර ගන්න කොහොමද? ඒත් එක්කම pigmentation, hyperpigmentation, මෙලෙස්මා মানে මේ කාණ්ඩයන් තුනම අඳුරගන්නේ කොහොමද? මේ කාණ්ඩයන් තුනම කොහොමද පාලනය කරගන්නේ? ගතුතු ප්‍රතිකාර මොනවාද? ඉතමත් කෙටි කාල සීමාවකදී මාසයක වෙන කෙටි කාල සීමාවකදී කොහොමද ඉවත් කරගන්නේ? මේ සියල්ලම අද වීඩියෝ එකේ අන්තර්ගතයි. හැබැයි මේක ටිකක් දිග මාතෘකාවක් මුලින්දම යන්න ඕන. ඉතින් ඒ හින්දා ගොඩක් මේ මෙලෙස්ම කියන තත්ත්වය ටිකක් අමාරුයි ස්කින් එකෙන් ඉවත් කරගන්න. ඒක ඔයාලා දන්නවා වට ඒ දේ තියෙනවා නම් මොන ක්‍රීම් එක මොන දේ පාවිච්චි කරත් ටිකක් අපහසුයි. ඉතමත් ඉක්මනින්ම ඉවත් කරගන්න. ඉතින් එහෙනම් වීඩියෝ එකත් එක දිගටම රැඳිලා ඉන්න. මේකත් කොටස් හතරක් වගේ යටතේ ගේන්න බලාපොරොත්තු වෙනවා ක්‍රීම් එකක් ඒ සියල්ලම ගැන. ඉතින් එහෙනම් වීඩියෝ එක ස්කිප් කරන්න එපා. වීඩියෝ එකත් එක්ක දිගටම සම්බන්ධ වෙලා ඉන්න. මේ වීඩියෝ එකේදීත් මම පාලනය කරගන්නේ කොහොමද කියලා ටිප්ස් ගොඩක් මේ වීඩියෝ එකෙත් අන්තර්ගත වෙන නිසා. එහෙනම් යමු වීඩියෝ එකට. ඔයාගේ මුනේ චූටි චූටි දුඹුරු පාට පැල්ලම් තියෙනවා. ඉතින් මම මෙතෙන්දි කියන්නේ ඇක්නි වලින් ආපු පැල්ලම් ගැන නෙමෙයි. මෙතන මගේ ඇක්නි මාක් එකක් තියෙන එක රතු පාටට හුරේ. දුඹුරු පාට අපි කියන්නේ ඩාර්ක් ස්පොට් කියලා. ඉතින් එන්න ඒ වගේ පැල්ලම් තියෙන තියෙන ඒවට තමයි අපි කියන්නේ පිග්මන්ටේෂන් කියලා. ඉතින් ඔයාලටම පේනවා ඇති මේ වගේ පාටේ විග්මනින්ම මකා ගන්න පුළුවන්. ඉතින් ඔන්නේවට අපි කියන්නේ පිග්මන්ටේෂන් කියලා. ඉතින් ඒ වගේ දුබුරු පාට තත්වය ටිකක් වැඩි වෙලා ටිකක් ලොකුවට දිස්සේ මෙතන මෙන්න මේ වගේ ප්‍රදේශවල නැහේ මේ මේ පැත්තේ ෆොටෝස් වලින් වලට පේනවා ඇති. ඉතින් ඒ වගේ වැඩි වීම එකතු වී වැඩි වීම අපි එතෙන්දි කියන හයිපර් පිග්මන්ටේෂන් තත්වයක් කියලා. මෙන්න මේ හයිපර් පිග්මන්ටේෂන් තත්වය හම මතු පිට තියෙන. ඉතින් මේක ක්‍රම ක්‍රමයෙන් දැන් අපි ප්‍රතිකාර කරන්නේ නැතිකොට ඒක වැඩිවීමක් නේ සිද්ධ වෙන්නේ. ඉතින් ක්‍රම ක්‍රමයෙන් හම අභ්‍යන්තරයට යෑම යටි හම කියලා කියන්නේ යටි හම එහෙම හම අභ්‍යන්තරයට යෑම තමයි මෙලෙස්ම කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ මෙලෙස්ම தත්වය ටිකක් අමාරුයි ඔන්න ඒක හින්දම ඉවත් කරගන්න මොන ක්‍රීම් එක මොන දේ කොච්චර මිල ගණන් අධික දෙයක් පාවිච්චි කරා ටිකක් අපහසුයි මේ තත්ත්වයෙන් මිදෙන්න. ඉතින් අද වීඩියෝ එකේ කැම බිම පාලනය කරගන්න කොහොමද ඒත් එක්කම මොන වගේ ප්‍රතිකාර කරොත් ඉන්නේ මෙන්න මේ කියන තත්ත්වයන් වලින් මිදිලා ලස්සන එකම ටෝන් එකකට කල එකක් තියාගන්න පුළුවන් වෙන්නේ කියන මේ සියල්ලම අද වීඩියෝ එක අන්තර්ගතයි. ඉතින් වීඩියෝ එක ස්කිප් කරන්න එපා. ඉතින් ඔයාලටම පෙරදි මගේ මූණේ මම මේකප් කරලා නැහැ. චුට්ටක් මේ මස්කාර ඇප්ලයි කරා. ඊට පස්සේ ලිප් ලයිනර් කළා. නෝට් කලර් ලිප්ස්ටික් එකක් ගාලා විතරයි ඉන්නේ. මේ ෆවුන්ඩේෂන් ගාලා පවුඩර් ඇප්ලයි කරලා එහෙම මුකුත් නැහැ. මගේ ෆේස් ක්‍රීම් එක ඇප්ලයි කරා එච්චරයි. ඉතින් මෙතනම පේනවා ඉතින් මේකප් කරේ නැහැ කියන එකට උදාහරණයක් මේ පුතා හූරලා මේ තුවාල වෙලා. ඉතින් මේකප් කරලා නැහැ අර දෙක විතරයි ඇප්ලයි කරලා ඉන්නේ. ඒත් එක්කම ඉතින් රින්ග් ලයිට් එකවත් දාලා නැහැ. මේ සාලි ලයිට් එකෙන් තමයි ඔන්න වීඩියෝ එක අරගෙන එන්නේ. ඉතින් ඒ දේ මං කිව්වේ ප්‍රතිඵල ගැන ඔයාලට යම් කිසි අදහසක් ගන්න. ප්‍රධානම දේ මෙන්න මේ මෙලෙස්ම තත්ත්වයක් ඇති වෙන්න හේතුව තමයි හිරු එළියට කිසිම ප්‍රොටෙක්ට් එකක් නැතිව යෑම. ඉතින් එකපාරටම හිරු එළිය අපේ මෙතන මෙතන මුහුණේ උඩට දිස් වෙන තැන්වල තමයි එකපාරටම හිරු එළියට හැම පිච්චෙන්නේ ඩැමේජ් වෙන්නේ. ඉතින් එතෙන්දි මෙතන 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 මේ දෙක ඇත්ත මෙතන නිකට. ඉතින් ඔන්න ඔය කියන තැන්වල තමයි ගොඩක් දුරට මේ පිග්මන්ටේෂන් හයිපර් පිග්මන්ටේෂන් ඒත් එක්කම මෙලස්ම කියන තත්ත්වයන් නැති වෙන්නේ. ඉතින් ගොඩක් කට්ටිය සන් ප්‍රොටෙක්ට් එකක් යූස් කරන්නේ නැහැ නේද? ඉතින් සන් ප්‍රොටෙක්ට් එකක් භාවිතා කිරීම අනිවාර්ය දෙයක්. ඊළඟ කාරණාව තමයි හෝමෝන් වල
සමබරතාවය නැතිවීම. ඉතින් මෙතෙන්දී ගොඩක් අය සුදු වෙන කියලා මර්කරි බ්ලීචින් අඩංගු වයිට්නින් ප්‍රඩක්ට් යූස් කරනවා. ඉතින් එතෙන්දී මෙලනින් වල අඩු වැඩිවීමතුත් මෙතෙන්දී බලපානවා. ඒ වගේම ප්‍රෙග්නන්සි එකේදී මේ වගේ ප්‍රශ්න එනවා. ඉතින් ඔයාලා දන්නවා ඇති. ඉතින් මේ දෙත් හෝමෝන් ප්‍රශ්නත් මෙන්න මේ කියන තත්ත්වය නැතිවීමට හේතුවක් වෙනවා. කිව්වා වගේ පිග්මන්ටේෂන්, හයිපර් පිග්මන්ටේෂන්, මෙලස්ම කියන තත්ත්වයන් මුහුණේ ඉහළ ප්‍රදේශවල. මම කලිනුත් සඳහන් කරා මෙතන මේ පික් එකන තුවාලට තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ චින් එක මෙතන උඩ නහයේ මෙතන මේ මෙතන නිකට නොය කියන තැන්වල තමයි එන්නේ. ඉතින් එතෙන්දී ඔයාලට විශේෂයෙන් අඳුර ගන්න පුළුවන්. ඒත් එක්කම මං කලිනුත් කිව්වා වගේම පිග්මන්ටේෂන් කියන්නේ දුබුරු පාට චූටි චූටි ලප. හයිපර් පිග්මන්ටේෂන් කියන්නේ චූටි චූටි ලප එකතු වීම නිසා ටිකක් ලොකුවට තියෙනවා. ඒක හැබැයි හැම උඩ තියෙන්නේ, හැම ඉහළින්. මෙලෙස්ම කියන්නේ ඒ තියෙන ලපය ක්‍රමක්‍රමයෙන් හැම අභ්‍යන්තරයට යම තමා මෙලෙස්ම කියලා කියන්නේ. ඉතින් දැන් අපි බලමු කොහොමද ගෙදර ඉඳලා සරල ක්‍රියාකාරකම් මගින් ට්‍රීට්මන්ට් මගින් කරන්නේ කියලා. ඉතින් මාත් එක්කනේ එන්ජි කරේ නම් දන්නවා මම මහා ලොකු දේවල් අරගෙන එන්නේ නැහැ. ස්වභාවික දේවල්, සරල දේවල් තමයි අරගෙන. හැබැයි කැපවීමෙන්, ඉවසීමෙන්, ආසාවෙන් කරන්න ඕන මේ ට්‍රීට්මන්ට්. නැතුව මේ දවස්වල් දෙකක් කරලා අයියෝ මේක නම් වැඩක් නැහැ කියලා අතහැරලා දාන්න එපා. මොකද මගින් ස්වභාවික දේවල්. ඒ හින්දා ඉවසීමෙන්, ආසාවෙන් ඉන්න. එතකොට අපිට මේ දේවල් ඉතාමත් ඉක්මනින්ම ඉවත් කරගැනීමේ හැකියාව තියෙන එක. සන් ක්‍රීම් එකක්, සන් ප්‍රොටෙක්ට් එකක් යූස් කරන්න. ඉතින් මෙතෙන්දී හැමදාම ගෙදරින් එළියට යනවා නම්, ඒත් ඔයා ගෙදර ඉන්නවා නම් අනිවාර්යෙන්ම සන් ක්‍රීම් එකක්, ගෙදර ඇතුළ ඉන්නවා නම් SPF 30ට වැඩි එකක් පාවිච්චි කරලා කමන්නේ. හැබැයි ගෙදරින් එළියට යනවා නම් ඔන්න SPF 50ට වැඩි සන් ක්‍රීම් එකක් ඇප්ලයි කරන්න. ඉතින් සන් ක්‍රීම් එකක් ඇප්ලයි කරද්දී මුලින්ම ඔයාගේ මුහුණ හොඳින් මොෂ කරගන්න, කියන්නේ ඔයාගේ ෆේස් ක්‍රීම් එක ඇප්ලයි කරන්න. ඊට පස්සේ පුළුවන් සන් ක්‍රීම් එක ඇප්ලයි කරලා එළියට යන්න. අනිත් දේ තමයි මම කලිනුත් කිව්වා වගේම වයිට්නින් ක්‍රීම්, වයිට්නින් ප්‍රොඩක්ට්ස් යූස් කරන්න එපා. ගොඩක් සුවඳ අධික දේවල් ඔය පවුඩර් ක්‍රීම් වගේ දේවල් පාවිච්චි කරන්න එපා. ඒත් එක්කම මම මෙතෙන්දි කියන්න කැමතියි අද ලංකාව වෙන ගොඩක් සුදුලා ලවර්ස් වලින් එහෙම මේකප් ගන්නවනේ නේද? ඉතින් ලවර්ස් වලින් මේකප් ජාති ගත්තර කමන්නේ. හැබැයි ඒකේ බ්‍රෑන්ඩ් එක බලන්න. කියන්නේ දැන් මම පාවිච්චි කරන්නේ කික්කොනේ, ඒ වගේ බ්‍රෑන්ඩ් එක බලලා ටිකක් මිල අධික වුණාට කමන්නේ. මුහුණට භාවිතා කරන දේවල් ගන්න. එතකොට ටිකක් වැඩි කාල සීමාවක් පාවිච්චි කරන්න පුළුවන්. ඔය ලවර්ස් වල වගේ තියෙන මේ කිසිම නමක් ගමක් සඳහනක් නැති ඒ වගේ මේකප් භාවිතා කරන්න එපා. ඒ මේකප් භාවිතා කිරීම සහ වයිට්නින් ක්‍රීම්, සුවඳ ගසන සුවඳ තියෙන ක්‍රීම් ජාති පවුඩර් ජාති, හොඳට වතුර බොන්න. දවසට වතුර ලීටර් දෙකක්වත් බොන්න. ඒත් එකම ඔන්න ඔයාලට තව සමබර ආහාර වේලක් ගන්න. කියන්නේ පලා ජාති ගන්න. මම කොලජන් ගැන කතා කරා. කොලජන් තුත් මෙතෙන්දී අත්‍යවශ්‍ය වෙන දෙයක්. ලප කැලල් මකා ගන්න. ඉතින් මං උඩ කාඩ්ස් වලින් දාන්නම්. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකෙන් පස්සේ ඒ වීඩියෝ එකට ගිහින් බලන්න. මොකද මං එතෙන්දී කොලජන් අපේ ශරීරයට ගන්න පුළුවන් ආහාර ගැන, කොලජන් වලින් අපේ ශරීරයට ලැබෙන ප්‍රයෝජන ගැන මම කතා කරනවා. ඉතින් ඒ ගැන මෙතන කියන්නේ ගියොත් මේ වීඩියෝ එක තව දිග වෙයි. ඒ හින්දා ඔන්න ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එකට ගිහිල්ලා කොලජන් ගැන අයිඩියා එකක් ගන්න. කොලජන් වැඩි ආහාර, කොලජන් ලබා ගන්න පුළුවන් ආහාර ගන්න, පළතුරු කන්න, එළවලු කන්න සතටින්. ඊගොන ගෙදරදි කරන්න පුළුවන් පියවරක් හැටියට මෙතෙන්දි කියන්න පුළුවන් ඔන්න මොහොන හොඳින් පිරිසිදු කරලා ඉවර වෙලා නැචුරල් ඇලෝ වේරා අරගෙන හොඳින් පිරිසිදු කරලා අර දෙපැත්ත ධාරේ ඉවත් කරලා ඉවර වෙලා හොඳින් මොහොන මෙන්න මේ විදිහට වක්‍රාකාරව පිළිමදින්න පුළුවන්. අර මෙලෙස්මා, පිග්මන්ටේෂන්, හයිපර් පිග්මන්ටේෂන් වගේ තියෙන තැන්වල ටිකක් වැඩි කාල සීමාවක් තියන වක්‍රාකාරව කරන්න. අර සමහරක් විට
ටිකක් කසන්න වගේ බලයි. ඒ උනාට කසන්න කරන්න එපා. ඒ අර කුණු දූවිලි මුහුණ නිව නොවුනම තමයි ඒ වගේ තත්යක් ඇති වෙන්නේ. ඉතින් කසන්න කරන්න යන්න එපා. ඇලෝවේරා පිත්ත හොඳට පිරිසිදු කරලා දෙපැත්ත කපලා අරගෙන හොඳින් මැද තියෙන ජෙල් එක මේ විදිහට වක්‍රාකාරව මුහුණට ආලේප කරලා විනාඩි 10ක් 15ක් කලිසීමාවක් ඉඳලා සාමාන්‍ය ජලෙන් සෝදලි ඉවරින් කරන්න. ප්‍රධානම දේ තමයි මතක තියාගන්න, ගොඩක් කට්ටිය මෑත කාලෙක YouTube එකේ ඇපල් සයිඩර් විනාකිරි මුහුණ ගෑවා, පිම්පල් මාක් නැති වෙනවා කිව්වා, පිම්පල් එන එක පාලනය වෙනවා කිව්වා. ඉතින් මෙන්න මේ ඇපල් සයිඩර් විනාකිරි කිසිම දෙයක් සමග මිශ්‍ර කරන්න නැතිව එකපාර මුහුණ ගන්න එපා. ඒ වගේම දෙහි කිසිම දෙයක් සමග මිශ්‍ර කරන්න නැතුව එකපාර දෙහි වගේ දේවල් මුහුණ ගන්න එපා. ඉතින් ඒ දේවලුත් මෙන්න මේ වගේ තත්ත්වයක් ඇති වෙන හේතුවක් වෙන නිසා. ඉතින් ඔන අද වීඩියෝ එකෙන් මම ඔච්චරයි ගෙනාවේ. දැන් මේ වීඩියෝ එකෙන් ඔයාලට යම්කිසි ප්‍රතිකාර කරන්න කන්න බොන්න ඕන විදිය ගැන අරගෙන ආවා. මෙලස්මා එකේ පළවෙනි කොටසෙන්, ඒ වගේම දැන් ඔයාලා දන්නා මෙලස්මා කියන තත්ත්වයක් කොහොමද අඳුනගන්නේ කියලා ඊළඟ වීඩියෝ එකෙන් මම අරගෙන එන්නම්. මෙලස්මා වලට ගෙදරදි කරන්න පුළුවන් ට්‍රීට්මන්ට් එකක් ගැන. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඊළඟ වීඩියෝ එක ඉක්මනින්ම එන්ජි අරන් එන්න. පරිස්සමෙන් සතුටින් ඉගෙන ගිහින් එන්නම්.